වාක්‍ය සම්බන්ධ කරන ක්‍රම කීපයක්ම ඔයාලා දාන්න නේද කියන්න බලන්න ක්‍රම කීපය සයිදන් කරවපු පෙන්නන්න හල්තයන්නේ දීම ඊයේ දීම ක්‍රම කීපය වාක්‍ය සම්බන්ධ කරන ක්‍රම ද යෙදීම ඊයේ දීම वाक्य संबंध करना वाक्य संबंध कर සහයන්න යොදා වාක්‍ය සම්බන්ධ කරමු මේ ඡේදය බලන්න මේවල බලන්න එතකොට ඔයාලට තේරෙයි කොහොමද සහ යන්න යොදන්නේ කියලා කාව්‍ය අහස දෙස බලා सिटी एक एक में वैध करान नो नहीं खाविंदु वहाँ से देश बाला सी देन्ना में इन्हें वहाँ से देश बाला आगे न हिनाम अपड किया न पुराम पुते खाव्या सहा खाविंदु सहा योदाओ ये नाम पद देख का संबंध करनो नहीं एक वाचन है नाम पद देखा क्यों तीये ने खाव्या खाविंदु विशेष नांगी मिदुलट आई माली मिदुलट आई अक्का मिदुलट आई හැබැයි අර එතකොට නංගි සහ මල්ලි සහ අක්කා සහ එහෙම ඉන්නේ නැහැ. දැන් අපි අර ද යෙදීමේදී ඊ යෙදීමේදී ඊ යෙදීමේදී ඒ තුනටම නේද? වා නාමපද තුනටම අපි අ සහ ද යෙදුවා. නමුත් මෙතෙන්දී එහෙම වෙන්නේ නැහැ. කොමාවක් වෙනෝ ඒ වෙනුවට. නංගි කොමාවක් මල්ලි සහ අක්කා. නංගි මල්ලි සහ අක්කා මිදුලට යති. අවසාන වචන දෙක තමයි සහ වලින් සම්බන්ධ කරන්නේ. ඒක ඔයාලා දන්න දෙයක් නේද? දන්න දෙයක්. දැක්කද? මේ මෙතන බලන්න නංගි මල්ලි සහ අක්කා මල් පැල දෙස බලන. නේද? ආන්. ඒක තව ක්‍රමයක්. right. එහෙනම් අපි මත්තවල ඉවනේ ඔයාලා. පසන් පසන් කියනකොට පුරුෂ ලිංග ඒකවචන නාම පදයක් මේ ක්‍රියාපදයේ යන්නේ නවසන් කළ තියෙන්නේ
වර්තමාන කාලයේදී නිසා යන්නේ අවසන් කරා. එතන පැහැදිලිනේ. Right. උක්ත පදයේ පස නේද? ඊළඟට ඉන්නවා ස්ත්‍රීලිංග කෙනෙක් ගාව ප්‍රබෝධි කියලා ළමෙක් ඉන්නවා. ප්‍රබෝධි කරන්නේ මල් පැල සිට වීම. ප්‍රබෝධි මල් පැල සිටවයි. ප්‍රබෝධි මල් පැල සිටවයි. ප්‍රබෝධි කියනකොට ස්ත්‍රීලිංගයි ඒකවචනයි නේද? ස්ත්‍රීලිංග ඒකවචන නාම පදයක් උක්ත පදයක් නේ. සිටුවයි. හරි. ඒකවචන නිසා වර්තමාන කාලයේදී යන්නේ නසං කරනවා නේද? ඒක ඔයාලා දන්න. හොඳයි. දැන් ඔය දෙක සහයෝදා සම්බන්ධ කරන්නේ කොහොමද? අලියන් බලන්න. පස්සන් සහ ප්‍රබෝධි මල් පැල සිටුවති. පස්සන් සහ ප්‍රබෝධි නේද? මල් පැල සිටුවති. අලියන් පසන් සහ ප්‍රබෝධි මල් පැල සිටු වති. රයිටර් අපිට මේ විදිහට ලියන්න වෙන්නේ නේ. පසන් සහ ප්‍රබෝධි මල් පැල සිටුවති. සිටුවති සිටුවති. පසන් සහ ප්‍රබෝධි කියනකොට බහුවචනයි වෙනවා නේද? ඒ නිසා වර්තමාන කාලයේදී තියන්නේ නවසන් කරනවා. right ඔන්න ක්‍රමය. කත් අපි කොටු කරගානිමු. හොඳයි මම තව වාක්‍ය තුනක් දෙන්නම් ඔයාලා සහයන්න යොදා සම්බන්ධ කරන්න හොඳේ හිත කමාවක් මාදව සහ සඳුනි මීයඹ කති. හිත කමාවක් මාදව සඳුනි මීයඹ කති. හොඳයි හොඳයි. තව එකක් ලියන්න ඉඩ තියන්න. ඒක මම එවන ඒවයින් එකක් ලියා ගන්න. හොඳේ.
right. හරි මෙන්න මේවා තමයි මම එවන්නේ ඒවන ඒවා ඔයාලා මුලින්ම කියන්න ඕන පියුමි කතන්දර ගොඩනගයි පියුමාල් කතන්දර ගොඩනගයි කොහොමද කියන්නේ සාධාරණ එකතු කරන්නේ කොහොමද ලියන්න එපා මට කියන්න විතරයි මොකද්ද සර් පියුමි කතන්දර ගොඩනගයි පියුමාල් කතන්දර ගොඩනගයි अतन कुमा කොමාව තියෙනදම ඔයාලා කියන විදිය දන්නව කොහොමද කියන්නේ මුවා මුව දෙන සහ මුව පැටියා කැලයට අයි කොමාව තිබෙනදම අපි නතර කරන්න ඕනේ පොඩි විරාමයක් ගන්න එපා ඒ විරාමයේ ගන්නකොට තේරෙන්න ඕනේ ඒක කොමාවක් කියලා මේ විදියට මුවා මුව දෙන සහ පැටියා කැලයට යති හොඳයි මේක බල ගුරුතුමා අවවාද දෙයි ගුරුතුමිය අවවාද දෙයි විදුහල්පතිතුමා අවවාද දෙයි टिकिरी मामा पत्तर बलाई सिया पत्तर बलाई मामा पत्तर बलाई समहार वेलावचन दी हाकन वचने दान हा हा හායදී මේදී toy සහයදන විදියටම තමයි කිසිම වෙනසක් වෙන්නේ නැහැ. හා කියන වචනේ දාන්න පුළුවන්. එතකොටත් ඔය සහයදන විදියටම තමයි. රයිට් අපි ඒකෙත් පොඩි ක්‍රියාකාරකමක් කරමු. රයිට් මාතෘකාලිය යන්න. හා හායදා වාක්‍ය සම්බන්ධ කර. हा यदा वाक्य संबंध कर हायुदा वाक्य संबंध करम බලන්නකො හායදන කොටත් ඒ විදියම නේද කිය මේ ඡේදය කියවුවට පස්සේ වාට තේරෙනවා නේද
හරි හෙමිට කියවලා බලන්න රවින්දු මිදුලට යයි කවින්දු මිදුලට යයි රවින්දු සහ රවින්දු හා කවින්දු මිදුලට යති තුන් දෙනෙක් ගනිමු අපි සඳුනි අම්මාට උදව් කරයි සුහාන්‍යා අම්මාට උදව් කරයි සුභා අම්මාට උදව් කරයි සඳුනි සුහාන්‍යා හා සුභා අම්මාට උදව් කරති නේද මේවයි යන්නෙන් අවසන් වෙන්නේ ඒක වචන නිසා හැබැයි මෙතන තුන් දෙනෙක් ඉන්නකොට බහුවචන වෙනවා දෙන්නෙක් ඉන්නකොටත් බහුවචන වෙනවා वर्तमान वाक्य संबंध कर මලික් කියලා ළමෙක් ඉන්නවා. එයා වයලීනේ වාදනය කරනවා. හරි අපි ලියමු. මලික් වයලීනේ වාදනය කරයි. මලික් වයලීනේ වාදනය කරයි. මලික් අපි මලික් කියන වචනේ පොඩ්ඩක් බලමුනේ. ඒ වාක්‍ය පුරුෂ ලිංග ඒකවචන උක්ත පදයක් තියෙන්නේ වර්තමාන කාලයේ නිසා යන්නේ අවසන් කරලා තියෙන්නේ right ඊළඟට ඉන්නවා මලිති මලිති කරන්නේ වයලීනේ වාදනය කරන එක මලිති වයලීනේ වාදනය කරයි මාලිති වයලීනේ වාදනය කරා. එතෙන්දි ස්ත්‍රීලිංග උක්ත පදයක් තියෙන්නේ නේද පුතේ? ස්ත්‍රීලිංග උක්ත පදයක් තියෙන්නේ. ඒක වචනයි. ඒ නිසා යන්නේ නවසන් කරන වර්තමාන කාලේ නිසා. right වාක්‍ය වර්තමාන කාලේ. ඒක වචනයි. ඉති. දැන් ඔයාලා හදන්න. මලිතා මලිති වයලීනේ වාදනය කරති. වාදනය කර. හරි එහෙනම් ලියන්න බලන්න. करती करती मालित හා මලිති කියනකොට බහුවචන වෙනවා ඒ නිසා වර්තමාන කාලයේදී තියන්නේ අවසන් කරනවා නේද පුතේ හොඳයි එහෙනම් අපි එක लिपटिया
අලියා නැතින්න හා අලිපැටියා කැලයට යති. කැලයට යති. ලියලි ඉවරද පුතා? ඔව් සර්. හරි. එහෙනම් එහෙනම් දැන් ඔයාලා ගොඩක් ඉගෙන ගත්තා. දයෝදා නේද? අත්‍යෝදා, සහයෝදා, හා යෝදලා නේ? ඒ විදිහට කීපයක් ඉගෙන ගත්තා. හොඳයි මම මේ අහන වාක්‍ය කියන්න බලන්න මේ සහ හා යෝදා. යාළුවා තෑගි දෙයි, එහෙලිය තෑගි දෙයි. මිහිරි මල් කඩයි, ආර්ති මල් කඩයි, ටිකිරි මල් කඩයි. මිහිරි ආර්ති ආර්ති හා තිකිරි මල් කඩ ති. ඔව්, ක්‍රීඩකයා සෙල්ලම් කරයි, ක්‍රීඩිකාව සෙල්ලම් කරයි. අම්මා එළවලු වගා කරයි, තාත්තා එළවලු වගා කරයි. අම්මා හා තාත්තා එළවලු වගා කරයි. වගා කරති. හොඳයි. එහෙනම් පුතේ ඔන්න නේද ද යොදා, ත් යොදා, හා සහ යොදා මේ අපි වාක්‍ය සම්බන්ධ කරා. ඒ හැම වෙලාවෙදිම ඒක වචන බහුවචන වෙනකොට තියන්නේ අවසන් කරන්න ඕන. හැබැයි අර මම එනකොට විතරයි මුයන්ෙන් අවසන් කරන්නේ. ඒක හොඳට මතක තියාගන්න. එතන තමයි පැටලෙවෙන තැනක් තියෙන්නේ. අනිත් හැමතැනම කිසිම ගැටලුවක් නැහැ. නේ? මම එනකොට අර අපි කියන තේරුම තියෙනවනේ. ඒක නිසා තමයි එහෙම වෙන්නේ. Right. ඊළඟට මේ මොකද පුතේ තුන්වෙනි වාක්‍ය කරන්නද? තුන්වෙනි එක තුන ලියන්න ඔයාලා ඉඩ තියන්න මම එවන්නම්. හොඳේ, තුන්වෙනි එක එවන්නම්. හරි, මේක හරි නේද? අලියා ඇතින්න හා අලිපැටියා කැලයට යති. කොමාවක් තියෙන්න ඕන නේද? කොමාවක් තියෙන්න ඕන අලියා සහ ඇතින්න අතර. රයිට්. දැන් අහගන්නකෝ මේ
ඊළඟට දැන් ඒ කොටස ඉවරයි අක්ෂර විනේ ආසය ඔයාලට මතක ඇති නේද ර අකුරට පසුව න යොදන තුන වසරේදී ඉගෙන ගත්තේ රණ රණ නේද මතකයි ර අකුරට පසුව න යෙදීම ඊට පස්සේ අර මූර්ධජල අකුර එනවා සමහර වෙලාවට ඊට කලින් සංඥක අකුරක් තියෙනවා समहार अमतक दांत जलायान मूर्धज नयाण्यम पटांगण्णा एकम वचने मुखाद नाय 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 तीन वचने पमनाई मूर्धज नयाण्यम पटांगण ने नाय कारुण ओ नाय पात्र अन्हारी वचने तीन गोड़ा तीन ने नाय पात नाय गानु देनु නයත නය මුදල නයකරු නය හිමියා නේද ඒ විදිහට කියන වචන හදා ගන්න පුළුවන් නය දෙන සමිතිය නේ නය කියන වචනේ තමයි මූර්ධ නයන්නේ පටන් ගන්න එකම වචනේ ඒ වගේම ඔය අතීත කාල ක්‍රියාපදවලදී මූර්ධක නයන්නේ නෝනේ අතීත කාල ක්‍රියාපදවලදී සරසුනේ මූර්ධ නයන්නේ නේ ඔයාලට මතක ඇති නේද සරසුනේ බින්දුනේ වැටුනේ සිරලුනේ ඔව් දැනුනේ දැනුනි අතීත කාලේ අනහරි අතීත කාල ක්‍රියාපදවල නයන්න එනවා නම් මූර්ධජ නයන්න යෙදෙනවා ඒක ඔයාලට පැහැදිලි නේද ඊට පස්සේ හතර වස්නේ දිගෙන ගත්ත අර අල්ප ප්‍රාණ මහ ප්‍රාණ අකුරු මතක ඇතිනේ महाप्राण महाप्राण वचन मतक द्वारा ඉගෙන ගනිපු ඒව හතර වසරේදී සහ තුන වසරේදී මතක ඇති වාරයක් නේ හතර වසරේදී සහ තුන වසරේදී ඉගෙන ගනිපු ඒක නිසා මම ඒවා ඒක පොඩි ක්‍රියාකාරකම් ටිකක් කරමු නේද ඉස්සරහට තියෙන්නේ සිංහලවල ක්‍රියාකාරකම් තේරුණාද ක්‍රියාකාරකම් ගොඩාක් තියෙනවා ඒ ටික මම දවසින් දවස දාන්නම් ඒ ටික පිළිවෙලට ඔයාලා පොතේ ලියලා හෝ අලවලා හරි කරන්න හොඳයි ඉගෙන ශිෂ්‍යත් විභාගයට යන්න කලින්
ඒක අනිවාර්යයෙන්ම අපි දැනගෙන ඉන්න ඕනේ ක්‍රියාකාරකම් කරලා තියෙන්න ඕනේ. හොඳද? 4 වසරේ 3 වසරේ සහ 5 වසරෙන් එන ටික. හරි පුතේ. එහෙනම් අපි පන්ති අදට මෙතනින් අවසන් කරමු.